නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාර විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්ම සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ගාල්ල තවලම හබරකඩ වික්‍රම භවන නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පුණ්‍යා ගුණවර්ධන මහත්මිය ඇතුළු දූදරු පින්වත් පිරිසයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ ඒ වගේම තවත් දායකත්වයක් දරනවා වේයන්ගොඩ මාබෝදලේ අංක 192 කින් බී නිවසේ පදිංචි ඩීඒ සීතා ජයවර්ධන මෑණියන්ගේ 65 වන ජන්මදිනේ නිමිත්තෙන් කොරියාවේ සේවය කරන අසික ඉන්දික කුරුප්පු චූටි පුතුණුවන් ඇතුළු ඒ පින්වත් පිරිස තවත් දායකත්වයක් දරනවා අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ අපේ පින්වතුන් දන්නවා මේ දිනවල අපි බොහොම ගැඹුරු විශේෂ සූත්‍රයක් මුල සිට අග දක්වා අනුපිළිවෙලට සාකච්ඡා කරගෙන යනවා ඒ තමයි රතවිනීත සූත්‍ර දේශනාව රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන මේ වෙනකොට දේශනා 24ක් පමණ දේශනා කරලා අවසන් අද 25 වන දේශනාවයි මේ විදියට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දේශනාවේ සාකච්ඡා කරගෙන ආවේ දසකතා පිළිබඳව අපි මේ වෙනකොට ඒ දසකතාවල කාරණාවල් 8ක් සම්පූර්ණයෙන් සාකච්ඡා කළ අවසන් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 9වෙනි සහ 10වෙනි කියන කාරණා දෙක අපි මෙතෙක් සාකච්ඡා කළා අල්පේච්ඡ භාවයට පත් වෙන විදිය සන්තුට්ටි කතා සතුටු වෙන විදිය පවිවේක කතා විවේකයෙන් වාසය කරන විදිය සංසග්ග කතා මේ සසරට ඇද වැටෙන ආකාර එවයි මිදීම අසංසග්ග කතා ඒ වගේම ආරද්ධ වීරිය වීර්‍යාරම්භ කතා ඒ වගේම සීල සම්පන්න කතා සමාධි සම්පන්න කතා පඤ්ඤා සම්පන්න කතා කියන මෙන්න මේ කාරණා 8 අපි සාකච්ඡා කළා ඊළඟට දස කතාවල අනිත් දෙක තමයි විමුක්ති සම්පන්න භාවය විමුක්ති ඥාන දර්ශන සම්පන්න භාවය කියන කාරණා දෙක ඒක තමයි අවසාන කාරණා දෙක අත්තනාච විමුක්ති සම්පන්නෝ විමුක්ති සම්පදා කතංච විකූණං කත්තා තමන් යම් විමුක්තියකට පත් වෙලා අන් අයව යම් විමුක්තියෙහි සමාදන් කරවන කතා කරනවා නම් අන්න ඒක තමයි දස කතාවල 9වෙනි කාරණාව බවට පත් වෙන්නේ අත්තනාච විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ විමුක්ති ඥාන දර්ශන සම්පදා කතංච වික්කෝණං කත්තා තමන් විමුක්ති ඥාන දර්ශනයට පත් වෙලා අන් අයව විමුක්ති ඥාන දර්ශන සම්පදාවෙහි පිහිටුවන කතා කරනවා නම් අන්න ඒක තමයි 10වෙනි කාරණාව හැටියට සාකච්ඡා කරන්නේ මේ කාරණා දෙකද අපි මේ දේශනාව තුළ දේශනා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා යම් කිසි භික්ෂුවක් පින්වතුනි යම් මාර්ග ඵලයකට පත් වීම තමයි මෙතරදී සාකච්ඡා කරන්නේ මේ විමුක්ති සම්පන්න භාවයට පත් වෙනවා කියන එක සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලස්ත සකරදාගාමි සකදාගාමි මාර්ගස්ත සකදාගාමි ඵලස්ත අනාගාමි මාර්ගස්ත අනාගාමි ඵලස්ත අරහත් මාර්ගස්ත අරහත් ඵලස්ත කියන මෙන්න මේ කාරණා 8 තමයි මාර්ගය සහ ඵලයේ හැටියට හඳුන්වන්නේ යම්කිසි භික්ෂුවක් මෙන්න මේ යම් මාර්ගයකට ඵලයට පත් වුණොත් ඒ කෙනා මේ නිර්වාණය දෙසට ගමන් කරලා අවසන් ඔහුට එතනින් එහා පැත්තට මේ සසරින් එතර වෙලාම තමයි ඔවුන්ගේ ගමන නිමා කරන්නේ ඒ කෙනා ආයේ නැවත මේ භයානක සසර ගමනට ඇදගෙන වැටෙන්නේ නේ ඒක මේ ලෝකයේ පවතින ඒකාන්තෝ සත්‍ය වූ ධර්මතාවය
සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනි කිසි කලෙක අහිමත් නැවත මේ දුගති ජීවිතයකට වැටෙන්නේ නැහැ. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට යටත් පිරිසෙන් අවම වශයෙන් මේ සංසාරයේ සැරිසනර තියෙන්නේ උපරිම ජීවිත හතක් පමණයි. නාට්ටමං ආදියන්ති අටවෙනි ආත්මයක් නේ. එතකොට දැන් මේ මාර්ගඵලයකට පත්වීම තමන් ධර්ම මාර්ගයේ වඩලා පූර්ණේ කරගන්නවා. එහෙම පත්තුනේන් පස්සේදී ඔහු බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයෙහි දියුණුව අපේක්ෂා කරන භික්ෂුවක් නිසා නැවත අනාගත ශාසනය වෙනුවෙන් තවත් සත්‍යයන්ට පිහිට වෙනවා. තවත් සත්‍යයන්ට මේ සසරින් එතර වෙන්න උපකාර කරනවා. තවත් සත්‍යයන්ට අනුග්‍රහ කරනවා. භාගතුන් හස මෙතන මේ විශේෂයෙන්ම පැහැදිලි කරන්නේ අන්න ඒ විශේෂ කාරණාව. තමන් වහන්සේ මාර්ගයකට ඵලයකට පත් වෙනවා. මාර්ගයකට ඵලයකට පත් වෙච්ච තමන් වහන්සේ නිහඬව තමන්ගේ සාසනික කෘත්‍ය අවසන් කරන්නේ නැතුව තවත් පිරිසකට මාර්ගඵල ලබන්න උදව් කරනවා. මාර්ගඵල ලබන කතා කතා කරනවා. මෙන්න මේක පින්වතුනි විශේෂ කාරණාව. සාසනික වශයෙන් දියුණුව ලබන්නේ අන්න එවැනි වූ පිරිස නිසා කියලා බුදුරජාණන් වහන්සේ නිතරම භික්ෂුන් වහන්සේට මතක් කරලා තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ මේ සාසනික දියුණුවටපත් නොකරන සාසනයේ දියුණු නොකරන භික්ෂුන් වහන්සේලා පිළිබඳව සුවදුක්වත් විමසන්නේ නැති තරම් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. තමන් මාර්ගඵලයකටපත් වුණාම අනිත්‍යයට මාර්ගඵල ලබන්න උපකාර කරන්නේ නේ. ආන් ඒ නිසා තමයි අපේ පිංගතට අපි නිතරම කියලා තියෙන කරුණක් තමයි ප්‍රාර්ථනා කරනකොට ඒ ප්‍රාර්ථනා කරන කාරණාව තුල පුළුවන් තරම් ප්‍රාර්ථනාවක් කරන්න මම යම් මාර්ගයකට ඵලයකටපත් වෙලා එම නැත්තම් ධර්මය අවබෝධ කරගත්තම අන් අයටත් ඒ ධර්මය දේශනා කරන්න ශක්තිය ලැබේවා කියලා. අසන්නෙම්වා භාගතුන හන්සේගේ ධර්මය අසන්නෙම්වා දරන්නෙම්වා වචනින් පුරුදු පුහුණුවන්නෙම්වා නිවැරදිව අන්යන්ට දේශනා කරන්නෙම්වා කියන මෙන්න මේ ප්‍රාර්ථනාව කිරීම පිංගුතුනි අපි මේ සංසාරයේදී ප්‍රාර්ථනා කරන විශේෂ ප්‍රාර්ථනාවක්. දැන් සමහර වික්ෂුන් වහන්සේලා භාගතුන හන්සේගේ කාලේ වැඩ හිටියා. එහෙම තමන් යම් මාර්ගයකට ඵලයකටපත් වෙනවා. හැබැයි අන් අයට එවැනි අනුග්‍රහයක් කරන්න වීරිය වඩන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට එවැනි ආකාරයේ කටයුතු කරන එකෙන් වළක්වන්න සමහර විනය ශික්ෂාපද පවා පනවල තියෙනවා. උපසම්පන්න වික්ෂුන් වහන්සේ නමකට එක දවසකට වඩා පූජා කරන ආහාර ළඟ තබා ගන්න බෑ. ඒ ආහාර නැවත කැපකරුවෙක් ලවා ඊට පහුවදා පූජා කරව ගන්නට ඕන. ඒකෙන් භාග්‍යවතුන් වහන්සේ අදහස් කළේ අරමුණු කළේ අපි හිතමු රහතන් වහන්සේ නමකට පුළුවන් ආහාර මවාගෙන වළඳන්න. යම් විටක පිංවතුනි රහතන් වහන්සේලා එහෙම කළා නම් අන්‍ය සත්වයන් කොහොමද මේ සසරින් එතර වෙන්න ඊ අවශ්‍ය කරන කුසලයන් සම්පූර්ණ කරගන්නේ? ඔවුන්ට කවුද ඒ වෙනුවෙන් අනුග්‍රහ කරන්නේ? ඔවුන්ට අනුග්‍රහ කරන පිරිස දුර්ලභ වෙනවා. එතකොට ඒ අනුග්‍රහ කරන පිරිස දුර්වල වෙනකොට අනාගත ශාසන සමහර වෙලාවට බිහි නොවෙන්නත් පුළුවන්. මොකද අද ඉන්න යම් කෙසේ උත්තමයන් වහන්සේ නමක් යම් මාර්ගයකට ඵලයකටපත් වුණී අතීත බුද්ධ ශාසනවල පින් කරලා දන් දීලා නොඑක් නොඑක ආකාරයේ පාරමිතා පුරලා වීරිය වඩපු නිසා. එතකොට දැන් අර භික්ෂුන් වහන්සේලාට පිංඔතුණි එහෙම අනුග්‍රහයක් කරන්න බැරි වුණොත් ශ්‍රාවකයන්ට අනාගත ශාසන බිහි නොවෙන්න පුළුවා. අන්න ඒක වළක්වන්න තමයි භාග්‍යතුන් වහන්සේ එහෙම විනී ශික්ෂාපද පනවල තියෙන්නේ. අද දවසේ ගෙන ආහාර අද දවසේම අවසන් කරන්න ඕන. ළඟ තිබුණත් හිටිට වළඳන්න බෑ. එහෙමුණොත් අවතක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ එහෙම කරේ අන්‍ය සත්‍යයන්ට අනුකම්පා කරවන්න, අන්‍ය සත්‍යයන්ට ඔවුන්ගේ සසරට ඔවුන්ගේ නිවනට අනුග්‍රහ කරවන්න. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවෙම තේරෙනවා. එහෙමනම් උන්වහන්සේ මේ අන්‍ය සත්‍යයන් පිළිබඳව කොච්චර අනුග්‍රහයක් කරන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවද කියලා.
දැන් මෙතනත් කතා කරන්නේ ආන්නේක තමන් මාර්ගයකට ඵලයකට පත් වෙලා අන්නයව මාර්ගයකට ඵලයකට පත් කරවන්න අනුග්‍රහ කරනවා එවැනි කතා කතා කරනවා සෝවාන් ඵලයේ වැදගත්කම සකදාගාමි ඵලයේ වැදගත්කම අනාගාමි ඵලයේ වැදගත්කම අරහත් ඵලයේ වැදගත්කම ඒව කතා කරනවා එවැනි මාර්ග ඵලයකට පත් වීමට අනුග්‍රහ කරන ආකාර පිළිබඳ කතා කරනවා අන්න එවැනි අනුග්‍රහ කිරීම තුලින් තමයි පින්වත්නි ඒ අය තව තවත් තව තවත් මේ මාර්ගය වඩන්න උනන්දුවක් ඇති කරවගන්නේ ඒකට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ලබන්න ප්‍රාර්ථනා කරලා තියෙන එක විශේෂ අනුග්‍රහය ඊළඟට පින්වත්නි දැන් නවවෙනි කාරණා මේ විදිහට සාකච්ඡා කරන තමන් විමුක්තියටපත් වෙලා අන්නයව විමුක්තියකටපත් වෙන්න උනන්දු කරවන කතා පවත්වනවා ඊළඟට 10 වෙනි කාරණාව තමයි විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ ඥාන දර්ශන සම්පදා කතංච බිකෝණං කත්තා මොකද මේ විමුක්ති ඥාන දර්ශන සම්පදාව කියලා කියන්නේ ඒක කෙටියෙන්ම කියනවා නම් පින්වත්නි යම් භික්ෂුන් වහන්සේ නමක් සෝවාන් ඵලයකට පත් වුනාම ඒ සෝවාන් ඵලයට පත් වෙච්ච භික්ෂුවකට ලැබෙනව ප්‍රතිවේක්ෂා ඥාන පහක් එතකොට මෙතන මේ විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ අන්න ඒ ප්‍රතිවේක්ෂා ඥාන පිළිබඳව අට කතාවේ දක්වලා තියෙන්නේ විමුක්ති ඥාන දසනන්ති මොකද්ද මේ විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ ඒකෝණ වීසති විදං පච්චවෙක්කණං ඥානං 21 ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා ඥාන ලැබීම තමයි මෙතන මේ විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ මේක අතිවිශේෂ කරුණා මොකද මේක අතිවිශේෂ බව තියෙන්නේ අදත් පින්වත්නි අපි සමහරලාට දකිනවා විවිධ දෙනා මාර්ගඵල වලට පත් වූ බව තමන් ප්‍රකට කරනවා තව කෙනෙක් හරහා ප්‍රකට කරව ගන්නවා මාර්ගඵලයකට පත් වෙච්ච කෙනෙක් සී හැසිරෙනවා ඔය අතර සමහර දෙනෙක් තමන් භාවනා කමටහන් ලබාගත්තු ගුරුවරු ආචාර්යවරු ළඟට ගිහිල්ලා තමන්ට පහළ වෙන විවිධ සිතුවිලි තමන්ට ඇති වෙනවා කියන සමහර ආලෝක සංඥා මේවා ඕන් හැමෝයි ප්‍රකාශ කරනවා එහෙම ප්‍රකාශ කරලා ඕන් විමසනවා ස්වාමීනි මම යම් මාර්ගයකට ඵලයකට පත් වෙලාද දැන් තමන් මාර්ගයකට ඵලයකට පත් වෙලා කියලා කාගෙන්ද විමසන්නේ තමන්ගේ ගුරුවරයාගේ එහෙම නැත්නම් ධර්මයේ දන්නවා කියලා යම් ආචාර්යවරයෙකුගේ ඒ කතාවෙන් තේරෙන්නේ ඔහුට තමන් මාර්ගයකට ඵලයකට පත් වූ බව තමන්ට කිසිම විශ්වාසයක් නැහැ තමන් හරියට දන්නේ නැහැ මේම සංඥා පහළ වෙනවා මේ වගේ සිතුවිලි පහළ වෙනවා මට මෙහිම සිත එකඟ කරගෙන ඉන්න පුළුවන් මට මෙන්න මෙහිම වගේ සතුටක් හිතට ආවා අපට සමහර ආරංචි තියෙනවා සමහර ස්ථානවල තමන් මාර්ග ඵලයකට පත් වෙනවා කියන වෙලාව හිතාගෙන මහා හයියෙන් කෑ ගහන පිරිස ඉන්නවා කියලා ඒ සියල්ලක්ම පිංඔතුණි වැරදි අදහස් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ යම් කිසි කෙනෙක් පිංඅත්නි යම් මාර්ගයකට ඵලයකට පත් වුණොත් ඒ මාර්ගයට ඵලයට පත් වෙන කෙනා තවත් කෙනෙකුගෙන් විමසන්න ඕන නැහැ තමන් දැන් මොන මාර්ගඵල තත්ත්වෙද ඉන්නේ කියලා යමෙක් සෝවාන් ඵලයට පත් වෙනකොටම ඒ කෙනාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා මොනවද ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ දුරු කරපු කෙලෙස් ඉතුරු වූ කෙලෙස් මාර්ගය ඵලය නිවන කියන මෙන්න මේ ඥාන පහ සෝවාන් ඵලයට පත් වෙනකොටම ඔහුට පහළ වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සැබෑ මාර්ගඵල වලට පත් වෙච්ච කවුරුවත් තවත් කෙනෙකුගෙන් ගිහිල්ලා විමසුවේනේ භාග්‍යවතුන් වහන්සේගෙන් ගිහිල්ලා විමසුවේනේ ස්වාමීනි දැන් මම මොන වගේ දියුණුවක් ලබලා දින්නේ කියලා මාර්ගඵල ලැබපු බොහෝ දිනක් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිලා තමනුයි ප්‍රකාශ කළේ තමන් ඉන්න තත්ත්වය මොන තත්ත්වයේද කියලා භාග්‍යවතුන් වහන්සේ විමසන විතරයි ඒ එන ශ්‍රාවකයා තමයි කියන්නේ තමන් ඉන්න දැන් ඵලය මොන වගේ ඵලයද කියලා භාග්‍යවතුන් වහන්සේ විචුන් වහන්සේල මොන ගැහුණා මෙහෙම අහනවා ආශිමුතුරි ඔබ දැන් මොන ඵලයද ලැබලා තියෙන්නේ මේ ශාසනයට ඇතුල් වෙලා කොයිතරම් දියුණුවක් ලැබලාද එහෙම අහනකොට ඒ පිරිස තමයි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙන්නේ පින්වත්නි අද සමහර දිනෙක පින්ඔතුණ අතිශයින්ම රැවටිලා ඉන්නවා තමන් මිනිමේ කාරණාවල් නොදැනගත්තු නිසා 21 ප්‍රත්‍ය හරියටම දන්නවනම් කවුරුවත් බොරු මාර්ගඵල වලට රැවටෙන්නේ නෑ
මොකද තමන් රවට්ටන එකේ විපාකය තමන් හරියට දන්නවා. නමුත් දැනගත්තට එහෙනම් රැවටෙන්නේ පින්වතුනි ඇත්තටම ඔවුන් නොදන්නේ කම දේ තමයි තමන් රැවටෙන බව දන්නේ නේ. තමන් රැවටිලයි ඉන්නේ කියන එක තමන් දන්නේ නේ. එකුන් විසි ප්‍රත්‍ය මෙන්න මේ කාරණාව හරියට යමෙක් අවබෝධ කරගත්තොත් ඒ කෙනා පින්වතුනි මේ මාර්ගඵල වලට පත් වීම පිළිබඳ සැකයක් උපදව ගන්නේ නේ. ඒ නිසා අපි පින්වතුන් මේ කාරණාව මේ වෙලාවේ හොඳට තේරුම් කරගන්න කවදාවත් මාර්ගඵල වලට පත් වෙච්ච කෙනෙක් තවත් කෙනෙකුගෙන් ගිහිල්ලා අහන්නේ නේ තමන් ඉන්නේ මොන වගේ ඵලයේද කියලා. තව කෙනෙක් කියන්න ඕන නේ ඔබට මේ මේ ලක්ෂණ තියෙනවා නම් ඔබ දැන් ඉන්නේ මේ ඵලයේ කියලා. ඒ සෝවාන් ඵලයට පත් වෙනකොට සකදාගාමි ඵලයට පත් වෙනකොට අනාගාමි ඵලයට පත් වෙනකොට අරහත් ඵලයට පත් වෙනකොට ඒ කෙනා දන්නවා අර ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් තමන් ඉන්නේ මොන වගේ තැනකද කියලා. ඒතර සෝවාන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහයි සකදාගාමින් වහන්සේටත් එහෙමයි. ඉතුරු උණු කෙලෙස් නැති උණු කෙලෙස් මාර්ගය ඵලය නිවන කියන මෙන්න මේ ඥාන පහ පහළ වෙනව සකදාගාමි වහන්සේට. මොකද මේ නැති වූ කෙලෙස් ඉතුරු වූ කෙලෙස් කියලා කියන්නේ අපි දන්නවා සංසාරේ අපිව ඇදලා බැඳලා තබන දන්වැල් 10ක් තියෙනවා. ඒවට කියන දස සංයෝජන ධර්ම කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මෙන්න මේ වගේ කාරණා 10ක් දස සංයෝජන වස්තු කියලා සඳහන් කරනවා. ඒකේ පළවෙනි තුන ප්‍රහීන වෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ සෝවාන් ඵලයට පත් වුණාම. අන්න ඒකයි කතා කරන්නේ දුරු වූ කෙලෙස් දන්නව සෝවන් මහන්සි ඉතුරු වූ කෙලෙස් දන්නව සෝවන් මහන්සි ඊළඟට තමන් ඉන්න මාර්ගය දන්නව තමන් ඉන්න ඵලය දන්නව තමන්ට වැඩිලා තියෙන නිවන පිළිබඳව තමන්ට යම් අවබෝධයක් තියෙනවා. එතකොට ඒ අවබෝධය ඇති වෙලා තියෙන කොහින්ද අර ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වීම තුලින්. සකදාගාමීන් වහන්සේටත් එහෙමයි. නැති වූ කෙලෙස් ඉතුරු වූ කෙලෙස් දැන් සෝවන් මහන්සේට නැති වූ කෙලෙස් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන අංග තුන. ආයි සංසාරේ කිසි දවසක හට නොගන්න විදිහට සම්පූර්ණයෙන්ම මුළු මනින්ම ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට පින්තුරි දෙවෙනි එක තමයි ඉතුරු වූ කෙලෙස්. දැන් සෝවන් වහන්සේට දස සංයෝජන ධර්ම වලින් තුනක් සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණාට තවත් හතක් එහිම් පිටි මිතුරු වෙලා තියෙනවා. තවත් හතක් එහිම් පිටි මිතුරුලා තියෙනවා. එතකොට ඒ හතෙන් පළවෙනි දෙක යටපත් වෙනවා සකදාගාමි මහ වෙනකොට. අනාගාමි ඵලයටපත් වෙනකොට ඒ කාරණා දෙක ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යනවා අනාගාමි ඵලයටපත් වෙනකොට. එතකොට සකදාගාමි ඵලයටපත් වෙනකොට ඒ කෙලෙස් ධර්ම දෙකේ බලය අඩු වෙලා යට වෙනවා. හැබැයි යට වුණා කියලා ආයෙමත් නැවත කිසි දවසක ඒ දෙක උපදින්නේ නැහැ. නමුත් අනාගාමි ඵලයට පත් වෙනෙන් පස්සේ තමයි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්නේ. ඒතර එහෙම ප්‍රහාණය වුණාම තවත් ප්‍රමාණයක් තියෙන ඉතුරු වෙලා. ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ 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 සෝවාන් සකදාගාමි අනාගාමි කියන මෙන්න මේ මාර්ග ඵල වලට ලැබෙනවා. ඊළඟට මං කිව්වා මේකේ ඥාන වර්ග 19යි. ඒක 21 ප්‍රත්‍ය කියලා කිව්වේ. ඒ ඥාන වර්ග 19ක් වෙන්නේ සෝවාන් වහන්සේට සකදාගාමි වහන්සේට අනාගාමි වහන්සේට පහ පහ තියෙනවා ඥාන වර්ග. ඊළඟට පින්වත්නි රහතන් වහන්සේ නමකට තියෙන්නේ ඔකෙන් හතරයි. නැති වූ කෙලෙස් මාර්ගය ඵලය නිවන. ඉතුරු වූ කෙලෙස් කියලා ප්‍රමාණයක් රහතන් වහන්සේ නමකට නෑ. ඒ නිසා රහතන් වහන්සේ නමකට පහළ වෙන්නේ පින්වත්නි ඥාන පහෙන් හතරක් පමණයි. ප්‍රත්‍යවේක්ෂා ඥාන හතරක් පමණයි පහළ වෙන්නේ. ඒතකොට මේ විදිහට ගත්තම 19 ප්‍රත්‍ය හරියට අවබෝධ කරගත්තොත් අද කාලේ බොහෝ දෙනෙක් රැවටෙන වගේ හිම රැවටීමකටපත් වෙන්නේ නෑ. මොකද මේ රවටනවා කියන කාරණාව බොහෝ දිනෙකට සසරට භයානක අකුසල කර්ම උපදවන කරුණක් බවට පත් වෙලා තියෙනවා. අද කාලේ සමහරලාට අපි ඕනතරම් දකිනවා. ඒතොර දැන් මෙතන විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ පෙන්වල දෙන කරුණක් තමයි මේ 19 ප්‍රත්‍ය පිළිබඳ අවබෝධය. ඉතින් එහෙමනම් තවත් කෙනෙක් මාර්ගයකට ඵලයකට පත් වුණාම ඔහු කියන්නේ නෑ මොකක් පදනම් කරගෙනද අල්පේච්ඡ භාවය පදනම් කරගෙන. තමන්ගේ අල්පේච්ඡ භාවය පදනම් කරගෙන ඔහු කියන්නේ නෑ තමන්ගේ මාර්ගයේ ඵලය. හැබැයි යම්කිසි කෙනෙකුට අනුග්‍රහයක් කරන අවස්ථාවක් ලැබුණොත්
ඒ අනුග්‍රහය කරන කෙනාට පිඟත්නි පුළුවන් තමන් ඉන්න තැනින් ඒ කෙනාව මුදව ගන්න. දැන් ඒ වෙලාවට ඔහු කරන්නේ ඔහුට ඒ වෙනි තත්ත්වයකට පත් වෙන්න උපකාර කරනවා. දැන් සතර සංග්‍රහක් වස්තුවල සාකච්ඡා කරනවා දානීය ප්‍රිය වචනීය සමානාත්මතාවයේ අර්ථ චර්යාව. ඔතන සමානාත්මතාවය කියලා කියන්නේ සමානාත්මතාවය කියලා කියන්නේ තමන් යම්කිසි ඵලයක් ලබලා ඒ ඵලයට පත් වෙච්ච ඔහු අන්නේ පිරිසට යම් ඵලයකට පත්වීමට අනුග්‍රහ කරනවා. තමන් සමාන තැනකට ඒ ඵලයට පත් වෙන්න අනුග්‍රහ කරනවා. සමානාත්මතාවය කියලා අදහස් කරන්නේ ආන් ඒ කාරණාව. ඊළඟට පිඟතුනි අර්ථ චර්යාව කියලා කියන අර්ථවත් දේවල් කරනවා. ඒ කිනාට අර්ථවත් දේවල් කරනවා. ආන් ඒ විදියට ඒ කාරණාව විස්තර කරලා තියෙනස් මේ සතර සංග්‍රහ වස්තුවල. එතකොට එහෙමනම් මෙතන කියන්නේ අන්න ඒ කාරණාව තමන් යම් ඥාන දර්ශනයක් ලැබලා තියෙනවා. ඒ ලැබපු ඥාන දර්ශනීය තවත් කෙනෙකුට ලබන්න එවැනි කතා කතා කරනවා. ඒකයි මේ ධර්ම කතාවක් කතා කරන එකම කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන අනුග්‍රහය හැටියට හඳුන්වන්නේ ආන් ඒකයි. දැන් මේ දස කතාවලම තියෙන අන්න එවැනි කරුණු. අල්පේච්ඡ භාවයේ තමන් අල්පේච්ඡ භාවයට පත් වෙලා අන් අයව අල්පේච්ඡ භාවයට පත් කරන්න කතා පවත්නවා. ඕන් එක නිතර කතා කරනවා. ඒ සංවාද කරනකොට ඔවුන්ගේ ළඟ තියෙන යම් යම් ආකල්ප සංකල්ප වෙනස් වෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සංකල්ප දියුණු කරගෙන ඉදිරියට ගමන් කරනවා. ආකල්ප වර්ධනය කරගෙන ඉදිරියට ගමන් කරනවා. ඊළඟට සතුටු වෙන කතා, සතුටු විය යුතු කතා, සන්තුට්ටි කතා. ඒකත් එහෙමයි. පවිවේක කතා, විවේක කතා කතා කරනවා. ඒ කාරණාවත් එහෙමයි. ඒතර මේ කාරණා 10ම කරන්නේ තමන් යම් කිසි තැනකටපත් වෙලා අන් අයවත් ඒ තැනට ගන්න ඕන් එක සංවාද පවත්නවා. භාගතුන් හස ඒකයි දේශනා කරේ තමන් මෙන්න මේ තැනටපත් වෙනවා. ඒ තැනටපත් වෙලා අන් අයටත් ඒ තැනේ තියෙන ලාභය, ඒ තැනේ තියෙන වටිනකම ඕන්ට කියලා දීලා ඕන්ට අනුග්‍රහ කරලා ඕන් ඒ ඉන්න තැනින් පිංගුතුනි යම් ප්‍රමාණයක් හරි ඔසවලා තබනවා. ඒ කාරණාව පිංගුතුනි භාග්‍යතුන් හන්සේ මෙතන අන්තිමටම කියනවා. සූත්‍රෙ කොහොමද කියන්නේ? ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහංසකෝ කියන මෙනි මේ කාරණාවල් ප්‍රමාණින් ඒ කාරණාව එතන විස්තර කරනවා. ඕවාදකෝ අවවාද කරනවා. දැන් මේ කාරණාව සංයුත්තනිකා එක්තරා සූත්‍රයක සඳහන් කරනවා. ඕවාද කෝති කියලා කියන්නේ මොකද්ද? අවවාද දායකෝ, අවවාද කරවන සුළු භික්ෂුවක් බවට ඒ භික්ෂුව පත් වෙනවා. අන් අයට අවවාද කරවන භික්ෂුවක් බවට පත් වෙනවා. ඕවාදකෝ කියලා සඳහන් කළේ අන්න ඒකයි. තමන් ඕන් එක සීල සම්පන්න කතා කතා කරනවා. එහෙම නැත්නම් අල්පේච්ඡ භාවයට පත් වෙන කතා කතා කරනවා. ඕන්ට අල්පේච්ඡ භාවයට පත් වීමට උපදෙස් ලබා දෙනවා, අවවාද කරනවා. ඕවාදකෝ කියලා කිව්වේ අන්න ඒකයි. ඊළඟ විඤ්ඤාපකෝ, විඤ්ඤාපකෝ කියලා කියන්නේ මේ කාරණාවල් භාගතුන් හන්සේ කියනවා අන් අයට දනවනවා, අන් අයට කියලා දෙනවා, අන් අයව ඒ තුල සමාදම් කරවනවා. විඤ්ඤාපකෝ කියලා සඳහන් කළේ අන්න ඒකයි. විඤ්ඤාපකෝති ධම්ම කතා කාලේ අත්තංච කාරණංච විඤ්ඤාපේතා. අන්න ඒ විදියට ඒ කෙනාට අනුකම්පාවෙන් ඔවුන්ට ඒ කාරණාවල් කියලා දෙනවා. නවවාද කරනවා, අනුන්ට මේ කාරණාවල් කියලා දෙනවා. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි සන්දස්සකෝ. සන්දස්සකෝ කියලා කියන්නේ කරුණු කාරණා සහිතව මේ කාරණාවල් විස්තර කරනවා. දැන් අල්පේච්ඡ භාවයට පත්විය යුතුයි භික්ෂුවක් කියලා අවවාද දීලා ඒ කාරණාව නුඹත් කළ යුතුයි කියලා විඤ්ඤාපකෝ ක්‍රමයට ඒ කෙනාට කියලා දෙන එක ප්‍රමාණවත් නෑ. ඒකට හේතු වෙන කරුණෝ විස්තර සහිතව කියලා දෙන්න ඕනේ. දැන් හැම කෙනාටම තේරෙන විදිහට මම මේ කාරණාව කියලා දෙන්නම්. අපි මේ දස කතාවල සීල සම්පන්න කතාව කතා කරමු.
සීල සම්පන්න භාවයේ කතා කරනකොට දැන් සිල්වත් විය යුතුයි සිව්වණක් පිරිස සිල්වත් විය යුතුයි කියලා උන අවවාද දෙනවා අවවාද කරවලා ඊළඟට නුඹලත් සිල්වත් වෙන්න කියලා ඕන්ට කියනවා ඊළඟට සන්දස්සකෝ කියලා කියන්නේ පින්වතුනි සිල්වත් වීමට තිබෙන වටිනකම කරුණු සාධක සහිතව ඒ කෙනාට පෙන්වලා දෙනවා සිල්වත් වෙන්නේ කොහොමද කියන එක උන්ගෙන් අහනවා කොහොමද නුඹලට පන්සිල් සමාදන් වෙන්නේ බැරිද මොකද පන්සිල් සමාදන් වෙන්න තියෙන අපහසුකම ඒව විමස විමස ඒ ඔවුන්ට ඇති වෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබලා දෙනවා කරුණු සහිතව පෙන්වලා දෙනවා කියලා කෙනාන්නේ ඒකයි ප්‍රාණඝාතේ කොහොමද ඒ ප්‍රාණඝාතේ වෙන්නේ කොහොමද ප්‍රාණඝාතේ කරාම තියෙන ආදීනවේ මොනවද කියලා කරුණු සහිතව පෙන්වලා දෙනවා සොරකම කියන්නේ මොකද්ද සොරකම කරන්නේ කොහොමද කොහොම සොරකමක් කළොත්ද සොරකමක් ගණයට වයිති වෙන්නේ ඒවා කරුණු සාධක සහිතව පෙන්වලා දෙනවා සන්දස්සකෝ කියලා සඳහන් කළේ ආන් ඒකයි ඊළඟ සමාදපකෝ සමාදපකෝ කියලා කියන්නේ අන්න ඒ කරුණු සහිතව පෙන්වලා දුනු දේ කෙරෙහි ඒ කිනාව සමාදම් කරනවා දැන් මිනි මේක තමයි සාසනේ ඉන්න භික්ෂුවකගේ කාර්යභාරය වියොත්තේ අවවාද කරන්න ඕන කාරණාව පෙන්වලා දෙන්න ඕන ඒ කාරණාව කරුණු සහිතව පෙන්වලා දෙන්න ඕන අඩුපාඩුවක් නැතුව කරුණු සහිතව පෙන්වලා දෙන්න ඕන ඊළඟට ඔවුන්ව ඒ පෙන්වලා දුන්නු කාරණාවෙ සමාදම් කරවන්න ඕන සමාදම් කරවල නිකන් හිටියට මදි ඒ සමාදම් කරවන ඔවුන්ව සමාදම් වීම සඳහා උනන්දුවක් ඇති කරවන්න ඕන නිතර නිතර ඒ කාරණාව ඔවුන්ගෙන් විමසන්න ඕන ප්‍රාණඝාතයක් වෙන්නේ කොහොමද මෙහෙමයි එතකොට මේ ප්‍රාණඝාතයේට ඔබ ලක් වෙන්නේ මොකක් නිසාද අතීත ජීවිතේ කර්මයක් නිසා එහෙමනම් දැන් ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න මෙන්න මෙවැනි වැඩපිළිවෙල අනුගමනය කරන්න එව නැත්තං ඕන් දුර්වල වෙනකොට ඒ ඔවුන්ගේ දුර්වල භාවය නැති කරන්න ඔවුන්ට යම් යම් ආකාරයකට අනුග්‍රහය ඇති කරනවා දැන් අපේ භාග්‍යතුන් වහන්සේක අවස්ථාවකදී සෝන කෝලිවිසහාමුදුරෝ උන්වහන්සේ දැඩි වීරියක් වඩනවා උන්වහන්සේගේ වීරිය කොච්චරද කියලා කියනවනම් උන්වහන්සේ සක්මන් කරනවා සක්මන් කර කර ඉන්න උන්වහන්සේගේ පාදයන් දෙක යටිපතුල තුවාල වෙනවා එනිසා උන්වහන්සේ ධනහිස් දෙකෙන් සක්මන් කරනවා ධනහිස් දෙකත් තුවාල වෙනවා දැන් සක්මන්මලුව හරියට ධර්මී විස්තර කරලා තියෙනවා ගවඝාතකාගාරයක් වගේ ඒ තරම් ලේවලින් පිරিলা උන්වහන්සේට අන්තිමට සිතුවිල්ලක් ආවා මට එහෙමනම් දැන් මේ ජීවිතේ මාර්ගය ඵලයක් ලබන්න බැරුව ඇති ඒ නිසා මම මාර්ගඵලයකට පත් වෙන්නේ බැරි නිසා මම උපැවිදි වෙලා මට ගිහි ජීවිතයේ ධනිය බොහෝ තිබුණා ඒ ධනිය නැවත ලබාගෙන ගිහිව ඉඳගෙන පින්දහම් කරගෙන මතු සංසාරයේ දවසක නිවන් දකින්නවා කියලා සිතුවිල්ලක් ඉපදුණා භාග්‍යතුන් වහන්සේ වෙලාවෙ මේ සිතුවිල්ල දැනගෙන ඒ භික්ෂුවගේ ළඟට ආවා ඇවිල්ලා ඒ භික්ෂුවගෙන් කරුණු විමසනවා ඊළඟට උන්වහන්සේ සියලු කාරණා එකින් එක කියලා දෙනවා භාග්‍යතුන් වහන්සේ අහනවා සෝනනුඹ ගිහි කාලේ වීණා වාදකෙක් නේද එහෙමයි ස්වාමීනි කොහොමද වීණාවක තිබෙන තද කළොත් නුඹ බලාපොරොත්තු වෙන මිහිරිනා දෙනවද වීණාවේ නෑ ස්වාමීනි එහෙම නැත්නම් තත් වඩාත් බුරුල් කරොත් එතකොටත් එනවත් ඒත් නෑ ස්වාමීනි ඇයි ඒ වඩා තද කළාමත් මිහිරි බවේ මිහිරි හඬෙන්නේ වඩාත් බුරුල් කරාමත් මිහිරි හඬෙන්නේ නෑ ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වීණාවේ තත් මධ්‍යස්තව පැවතුනොත් තමයි මිහිරි හඬෙන්නේ ආන් ඒක තමයි සෝන වීරිය අධික උනත් නිවන් දකින්න බෑ වීරිය අඩු උනත් නිවන් දකින්න බෑ වීරිය සමානව මධ්‍යස්තව තියෙන්නට ඕන අන්න බලන කරුණු පින්වල දීලා දුර්වල වෙනි හිත් නැගිටවන උනන්දුවක් ඇති කරනවා ඒ උනන්දුව තුලින් උන්වහන්සේ නොබෝ වෙලාවයි භවනාව කරන්නේ උන්වහන්සේ අරහත් ඵලය ලබනවා අන්නේ උනන්දුවක් ඇති කරවන්න ඕන ඊළඟට පින්වතුනි සම්පහන්සකෝ මේ සම්පහන්සකෝ කියලා කියන්නේ වඩ වඩාත් ඒ කාරණාවන්ට හිත යොමු වෙන විදියට දියුණු ඇති කරවන කතා කරන්න ඕන. දැන් සමහර කෙනෙක් ඉන්නවා අපි හිතමු ඔහු පන්සලට එන්නෙම නැති කෙනෙක්. නමුත් ඔන්න පන්සලට එනවා. පන්සලට එනවා කියන එක හොඳ දියුණුවක්.
හැබැයි මේ පන්සලට ආපු කෙනා හැමදාම කරන්නේ පන්සලට එනවා විතරයි. එකින් අපිට කියන්න පුළුවන් ඔහු පන්සලට එන එක හොඳ දෙයක්. හැබැයි බණ ටිකක් අහන්නේ හාමුදුරු නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්නේ උන්වහන්සේලාට උපස්ථානයක් කරන්නේනේ. එහෙම නැත්නම් භාග්‍යතුන් හන්සේ උපස්ථානයක් කරන්නේනේ. නමුත් නිතර නිතර පන්සලට ඇවිල් යනවා විතරයි. පින්වතුනි අන්න ඒ එන කෙනාට ඒ ඒම තව තවත් උනන්දුවක් ඇති කරවන විදිහට දියුණු අදහස් දෙන්න ඕන. පන්සලට එන එක හොඳයි. හැබැයි ඇවිල්ලා නිකන් යන එක නම් හොඳ නෑ. බණ ටිකක් අහන්න ඕන. ඒකේ වටිනකම ඔවුන්ට පින්වල දෙන්න ඕන. ඔවුන්ට ඒකේ තිබෙන සසරට ලැබෙන උපකාරය පින්වල දෙන්න ඕන. භාග්‍යතුන් හන්සේ කියන්නේ කවුද? භාග්‍යතුන් හන්සේගේ ගුණ මොන වගේද? ධර්ම රත්නිය කියන්නේ කවුද? ධර්මය අපි කොහොමද පිළිගන්න ඕන? ධර්මයේ කොච්චර වටිනවද? ධර්මයේ කොච්චර දුර්ලභද? සංඝ රත්නිය කියන්නේ කවුද? ඒ සංඝ රත්නිය මොන වගේද? කොහොමද අපි ඒ සංඝ රත්නියට උපස්ථාන කරන්නේ? මෙන්න මේ ආදී වශයෙන් පින්වත්නි ඔවුන්ව යම් යම් ආකාරයකට උනන්දුවක් ඇති කරවෙන විදියට අනුග්‍රහ කරන්නට ඕන. මේ සියලු දේවල් කල්යාණ මිත්‍රේක් සතු ගුණාංග. ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහන්සකෝ කියන මෙන්න මේ අංග සියල්ලක්ම කල්යාණ මිත්‍රේක් සතුව තියෙන ගුණාංග. එතකොට ඒ කල්යාණ මිත්‍රේක් නම් අපි අනුත්යයට අපිට පුළුවන්කමක් ලැබෙන්න ඕන ඒ අයට ඕන්ට පුළුවන් විදිහට අනුග්‍රහ කරන්න. හැබැයි අනුග්‍රහ කරද්දී කරුණාව මෛත්‍රිය උපදවාගෙන අනුග්‍රහ කරන්න ඕන. අපි මොහුගේ අඩුපාඩුවක් පෙන්වල දෙන්න ඕන. මොහුගේ දෝෂයක් පෙන්වල දෙන්න ඕන. මොහු විවේචනය කරන්න ඕන කියලා සමහර කෙනෙකුගේ හිතේ ඔවුන්ගේ ළඟ කියලා සිතුවිලි තියෙන පුළුවන්. ඒකනේ බුදුරජාන් වහන්සේ කල්යාණ මිත්‍රේක් සතුව තියෙන ගුණාංග හයක් පැහැදිලි කරනවා. පියෝච ගරු භවනියෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතංකන්තා නොවට්ටානි නියෝජේ. එතන කියනවා වත්තා අන්නයට අවවාද කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. හැබැයි අන්නයට අවවාද කරනව වගේම අන්නයත් තමන්ට අවවාදයක් දෙනකොට ඒ අවවාදෙහි හිත පිහිටුව ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. මෙන්න මේ කාරණා දෙකම විශේෂයි. අන්නයට අවවාද කරන්නත් ඕන. අන්නයට අවවාද කරන එක විතරක් මදි. තමන්ගේ යම්කිසි අඩුපාඩුවක් දැක්කොත් ඒ අඩුපාඩුවත් පින්වල දෙනකොට හදා ගන්න ඕන. ගොඩක් දිනෙක අන් අයට අවවාද කරනවා. හැබැයි තමන්ගේ තමන්ට යම් දෙයක් වුණොත් තමන්ට යම්කිසි දුර්වල බවක් ඇති වුණොත් ඒ දුර්වල භවයේදී අවවාදයක් දුන්නොත් ඒ අවවාදෙහි පින් උතුණි හිත පිහිටුව ගන්නේ නැහැ. මෙනි මේ කාරණාව අතිවිශේෂ කාරණාව. දැන් අපි පින් උතුණි හැම වෙලාවකම අන්නයට කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්. හැබැයි අන්නයට කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්න ගිහිල්ලා සමහර වෙලාවට තමන්ගේ මාර්ගය තමන්ගේ දියුණුව නැති කරගන්නත් පුළුවන්, මාර්ගය වෙනස් කරගන්නත් පුළුවන්. ඒ කරුණු කාරණා පිළිබඳ විශේෂ සැලකිල්ලක් විශේෂ අවධානයක් හැම වෙලාවකම පිංගුතුනි යොමු කරගන්නට ඕන. ඒතර අපිට පුළුවන් හැම මොහොතකම මෙන්න මේ අංග අපි තුල දියුණු කරගන්න. එතකොට එහෙම දියුණු කරනකොට අපි බලන්න ඕන අපිත් එක්ක ඉන්න හැම කෙනාවම සුළු මොහොතකින් හරි ඔවුන්ගේ සංකල්ප දියුණු කරවන්න. නිකම් පන්සලට එන කෙනෙක් නිකන් යවන්නේ නැතුව ඔහුට අපි කියලා දෙනවා පින්කම් වල තිබෙන ආනිසංස. බුදුරජාණන් වහන්සේ කොච්චර වටින උත්මෙක්ද? භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකේ 15 වෙනි කොච්චර දුර්ලභවද? කොයිතරම් කාලයකට පස්සේද සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ? වැඩිපුර වෙහෙස කරවන්නේ නැතුව ක්‍රමානුකූලව ඒ අයව ඉන්න තැනින් සුළු මොහොතක් හරි ගොඩට ගන්න උදව් කරන්න ඕන. ඉන්න තැනින් සුළු මොහොතක් හරි වෙනස් කරවන්න අවවාදයක් දෙන්න ඕන. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ නමක්ගේ සතු වගකීමක් ඒක. වාඩි වෙච්ච කෙනා නෙවෙයි දේශනාව අවසානයේ වෙනකොට නැගිටින්න ඕන. සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච කෙනෙක් දේශනාව අවසානයේදී නැගිටින්න ඕන. ඒක විශේෂ කරුණා. ඒ නිසා අපි පොළුවන් තරම් පිංගතුනි මිනිමි සම්පහන්සකෝ කියන කාරණාව අන් අයගේ ළඟ තිබෙන සංකල්ප
දියුණු කරවන අනුග්‍රහ කරනවා නම් පිඟුතුනි ඒක අපේ ජීවිතයටත් සංසාරයට ලැබෙන ලොකු අනුග්‍රහයක් මොකද අපටත් යම් වෙලාවක යම් මොහොතක පාර වැරදුනොත් සසරි මාර්ගේ වැරදුනොත් අන්න එදාට අපි කරපු මේ පුණ්‍ය කර්මය අපට ඒ ජීවිතේ උදව්වක් වෙන්න පුළුවන් හිතලා බලන්න බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඉන උත්තමී කල්ප ලක්ෂයක් පෙරම් පුරන් එනවා නියත විවරණ ලැබලා භාගතුන් වහන්සේගේ ශාසනේ විශේෂ තානාන්තරයක් ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ එහිම පින් කරගෙන ආපු උන්වහන්සේ අපේ භාගතුන් වහන්සේගේ ශාසනේ පහළ වෙනකොට උන්වහන්සේට දුර්වල වූ ජීවිතයක් ලැබුණා දුප්පත් වෙලා ඉපදුනා මහ මොහොතෙන් ඊතර රටකට ගියා රස්සාවක් හොයාගෙන හදිස්සියේ නැව මොහොදුපත් වුණා වස්ත්‍රවත් නැතුව ගෝඩට යන්තම් ජීවිතේ බේරගෙන ආවා නිර්වස්ත්‍ර වින්නම දකිනකොට මිනිස්සු වඳින පටන් ගත්තා වඳින්නේ රහතන් වහන්සේ නමක් කියලා ඔහු කල්පනා කරනවා වස්ත්‍ර ඇඳගෙන ඉන්නවට වඩා වස්ත්‍ර නැතුව ඉන්න එක මට ලොකු ලාභයක් රහත් කෙනෙක් හැටියට මුලින් නගපෑවා ටික දවසක් යනකොට ඔහුටම හිතෙනවා එහෙනම් මං ඇත්තටම රහත් වෙලාද මං ඉන්න රහත් වෙලා ඇති තමන්ටම තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වුණා ආන් ඒ වෙලාවේ තමයි තමන්නේ අතීත ජීවිතේ පාරමිතා පුරපු කල්යාණ මිත්‍ර සබ්‍රක්‍මචාරින් මහන්සේ නමක් සුද්ධහාවාස බ්‍රහ්ම ලෝකෙ නික්මිලා අපේ භාගතුන් හන්සේගේ කාලේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා අර බාහ්‍ය දාරුචීරියට කියන්නේ නුඹ මාර්ගඵල ලබලත් නැ නුඹ මාර්ගඵල ලබන විදිය දන්නෙත් නැ ආන් ඒ විදියට ඔහුට ප්‍රකාශ කළා එතකොට ඔහුට ඒ විදියට ප්‍රකාශ කළේ කල්යාණ මිත්‍රෙක් ඇවිල්ලා හැබැයි හැම කෙනෙක්ම එහිම හිත නැමෙන්නේ නෑනේ හැම කෙනෙක්ම එහිම හිත නැමුන්නේ දැන් උදාහරණයක් ගත්තොත් කෝකාලික හාමුදුරුව කෝකාලික හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙලා ලොකු අකුසල කර්ම කරගත්තු කෙනෙක් අපි මේ කතා නිතර කියලා තියෙනවා කෝකාලික හාමුදුරුව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිනම පිළිබඳ වැරදි කතාවක් කියනවා භාග්‍යතුන් වහන්සේ කතාව වළක්වනවා භාග්‍යවතුන් වහන්සේ අග්ගශ්‍රාවකෙන් වහන්සේලේ දිනම පිළිබඳ ගත්ත කියලා කෝකාලික හාමුදුරු වැරදි සිතක් උපදවගෙන භාග්‍යවතුන් වහන්සේට දොස් නැගලා පන්සලට ගියා කුටියට ගියාම ශාරීරියේ පුරාම ගෙඩි හැදුනා ඒතර මොකද වුනේ බ්‍රහ්මලෝකෙන් ආවා තුදු කියලා බ්‍රහ්මී සුද්ධහවාස බ්‍රහ්මලෝකෙන් ආවා තුදු කියලා බ්‍රහ්මී ඒ බ්‍රහ්මයා පිංගතුනි කෝකාලික හාමුදුරුවන්ගේ ආචාර උපාධ්‍යයන් වහන්සේ මේ ජීවිතය අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධහවාස ලෝකෙ ගිහිලි ඉපදිලා. එතකොට එතනට ගියපු උන්වහන්සේ නැවත කෝකාලික හාමුදුරංග ළඟට ආවේ මොකටද? අවවාදයක් දෙන්න. නමුත් දුන්නු අවවාදී හිත පිහිටුවේ නෑ. කෝකාලික හාමුදුරු තුදු බ්‍රහ්මයාගෙන් ඇහුවේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වා නේද නුඹ අනාගාමී කියලා. අනාගාමී කියන වචනේ සරල තේරුම වශයෙන් ගත්තොතින් කියන්න පුළං එන්නේ නෑ නාගාමි නැවතෙන්නේ නෑ කියලා. ඒ අර්ථයෙන් චෝදනා කරනවා බුදුරජාන් වහන්සේ කිව්වනේ දුනු මනාගාමි වුණා කියලා. එහෙනම් මොකට දාවේ නුඹ ලොකු වරදක් කරේ කියලා කියනවා. තමන්ට අවවාදයක් දෙන්න ආවම අවවාදේ දෙන්න ආපු කෙනාගේ අඩුපාඩුවක් හොයලා අභූතෙන් චෝදනාවක් කරනවා. කල්‍යාණ මිත්‍රයේ කැටියට ඇවිල්ලා උන්වහන්සේ නැවත හැරිලා ගියා. ඒකේ විපාකය මොකද්ද? පදුම කියන ගණනට අදටත් කෝකාලික හාමුදුර අවීචී දුක් විඳිනවා. පදුම කියන ගණනට පදුම කියන ඉලක්කමකට කියන නම ලක්ෂය කෝටිය මිලියනේ බිලියනේ කියන වගේ පදුම කියලා කියන්නේ ඉලක්කමකට කියන නමක්. ඊතරම් දීර්ඝ කාලයක් අවීචී දර දුක් විඳිනවා. සමහර යවවාද දෙනකොට යවවාදේ පිහිටන්නේ. ඒ නිසා පින්වතුනි තමන්ගේ ළඟ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් තමන්ගේ මාන්නේ ඔහුට විදහාපාන්නේ නැතුව ඔහුට ශක්ති ප්‍රමාණෙන් උදව් කරන්න බලන්න. භාග්‍යතුන් හසට මල්ටි කා පූජා කරන හැටි අපි ගිය සති පැහැදිලි කරා. රුවන්වැලි මහා සෑය ළඟට යන හැටි කියලා දෙන්න අවවාද කරන්න. නිකම්ම නිකන් රුවන්වැලි මහා සෑයට යනවනම් විනෝද වෙමින් යනවනම් ඔහුට කියලා දෙන්න. මොකද අද බලන්න
එහෙම කල්යාණ මිත්‍රයන්ගේ අනුග්‍රහය අනුකම්පාව නැතුව අද කී දෙනෙක් පිංඔතුනි මෙවැනි ස්ථානවලට යනකොට පව් කරගන්නවද කියලා අපි මේ කාලේ දකිනවා ශ්‍රී පාදයට බොහෝ දිනේ කියනවා ශ්‍රී පාද වන්දනාවට යන්නේ මොකටද ශ්‍රී පාද වන්දනාවට නමුත් යන්නේ කොහොමද ඉසේ ඉඳලා පාදාන්තිය දක්වා වසාගෙන සංගීත බහණ්ඩ අරගෙන සුරා බෝතල් සුරා වට පත්වෙන දේවල් මත්වෙන දේවල් දුම්වැටි අරගෙන ගීත කියමින් නටමින් යනේ නයට උසුළු විසුළු කරමින් ශ්‍රී පාදයට යන්නේ නමුත් යන්නේ ශ්‍රී පාද වන්දනාවට නමුත් යන්නේ සැබෑවටම වන්දනාවට නෙමෙයි පිංගතනි අද සමහර දිනක් ශ්‍රී පාදයට යන විදියයි ලෝකාන්තයට යන විදිරෙත් අතර කිසි වෙනසක් නැහැ ලෝකාන්තය බලන්න යන කෙනා කොහොමද යන්නේ ඉසේ ඉඳලා පාදාන්තය දක්වා වසාගෙන සංගීත බහණ්ඩ අරගෙන මද්ද්‍රව්‍ය සුරාව අරගෙන ගීත කියමින් නටමින් සුරා පානය කරමින් දුම් පානය කරමින් යනේ නැට උසුළු විසුළු කරමින් තමයි ලෝකාන්තය බලන්න යන්නේ එනං ශ්‍රී පාදයට යන විදිය ලෝකාන්තයට යන විදිර ඇත්තට කිසි වෙනසක් නෑ ලෝකාන්තයට යන විදියට වගේ නම් ශ්‍රී පාදයට යන්නේ ශ්‍රී පාද වන්දනාවට යන්නේ ඕන් කරගන්නේ පිං උතුණි මහා පව්කම් ගොඩා ඒ ගමන ඕන්ට නොගියේ හිටියානම් ඕන්ට ලැබෙන කුසල කර්මිය ඊට වඩා අවමයි කියලා වෙලාවකට කියන්න පුළුවන් මොකද සාමාන්‍ය තැනක සුරා පානය කරනවට වඩා අතිශයම භයානක කුසල කර්මත් වෙන තැනක් තමයි පිං උතුණි ශ්‍රී පාදයේ වගේ තැනක සුරා පානය කරනවා කියන එක සාමාන්‍ය තැනක සින්දු කියනවට වඩා අතිශයම භයානකයි ශ්‍රී පාදයේ වගේ තැනක සින්දු කියමින් නටමින් උසුළු විසුළු කරන එක එනිසා මේ කරුණු මේ කාරණා මේ විද්‍යට සමහර දෙනෙක්ගේ ක්‍රියාත්මක වෙන්නේ ඕන්ට ඇසුරු කරන්න සත්පුරුෂ කල්යාණ මිත්‍රෝ නොමැති වෙච්ච නිසා අපේ පින්වතුන් මේ කාරණාවල් වල ආදීනව දන්නවනම් ඕන්ට අනුකම්පාවෙන් කියලා දෙන්න ඔහොම යන්න එපා භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙවිනි උත්තමී බුදුරජාණන් වහන්සේගේ ළඟට මෙන්න මෙහිම යන්න ඕන භාග්‍යතුන් වහන්සේ ළඟ මෙන්න මෙහිම අපි හැසිරෙන්න ඕන කියලා ඔවුන්ට අවවාද කරන්න ඔවුන් අවවාදී පිහිටවන්න ඔවුන් අවවාදී සමාදන් කරවන්න ඒ පිළිබඳ සතුටු වෙන කතා නිතර කියන්න ඒවයි තිබෙන ආදීනමය දුක් වෙන විදියට සසර පිළිබඳ බයක් ඇති වෙන විදියට ඔවුන්ට ඒ කාරණාවල් පෙන්වලා දෙන්න එහෙම නොත් අපේ පිංගතුන්ටත් පුළුවන් තවත් කෙනෙකුට මේ ලෝකේ කල්යාණ මිත්‍රෙක් වෙන්න තවත් කෙනෙකුගේ සසර ගමනට මහ උපකාරයක් කරන්න. එනම් මෙනි මේ කාරණාව අතිශයම වැදගත්. එමනම් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වෙලාවේ ප්‍රශ්න වගයක් අහන්න ඇත්තට මෙතන මම මේ විස්තර කරාට අන් අයව අවවාද කරන අන් අයට කතා වස්තු දක්වන අනුන්ට දස කතා වස්තුන් පිළිබඳ කරුණු පෙන්වල දෙන සමාදපකෝ දසකතා වස්තුන් අනුන්ලවා සමාදම් කරවන සමුත්තේජකෝ දසකතා වස්තුනි උනන්දුවක් ඇති කරවන සම්පහන්සකෝ වඩා වඩා දියුණු ඇති කරවන මහණෙනි භික්ෂුව කවුද කියලායි භාගතුනාංශේ මෙතන ප්‍රශ්න කරන්නේ ආන් එතකොට තමයි අර භික්ෂුන් වහන්සේලා පිංඔතුනි එකම හඬින් හඬ නගා කියන්නේ ස්වාමීනි මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා එමනම් අපි අද කාලේ නිමාවට පත් වෙලා තිබෙන නිසා මේ දේශනාව නිමාවට පත් කරනවා අපි ලබන සතියේ සාකච්ඡා කරමු තවත් විශේෂ කාරණාවක් අපට මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ පිළිබඳ ලබන සතියේ විශේෂයෙන්ම දැනගන්න පුළුවන් උන්වහන්සේ කොයි තරම්නම් ගුණාධිකද උන්වහන්සේ කොයි වගේ උත්මේක්ද කියන කාරණාව අපට එතනදී වටහා ගන්න පුළුවන් එමනම් අපි අද මේ දේශනාව නිමාවට පත් කරනවා එමනම් දේශනාව තුලින් ජනිත කරගත්තු සියලු කුසලානි සංසද ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම අද දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා විශේෂයෙන්ම ගාල්ල තවලම හබරකඩ වික්‍රම භවන නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරණී පුණ්‍යා ගුණවර්ධන මහත්මියතුළු දූදරු පින්වත් පිරිස අද මේ දේශනාවේ දායකත්වයක් එක කොටසක දායකත්වයක් දරනවා ඒත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා
ගාල්ල තවලම හබරකඩ වික්‍රම භවන නිවසේ වාසය කර මිට තුන් මාසයකට පෙර 2021 11 වන මාස 15 වන දින හදිසි අනුතුරකින් මිය පරලෝ ගියපු විශ්‍රාමික පාඨශාලාචාර්ය KFE ගේබ්‍රියෙල් ආදරණීය ස්වාමි පුතුණුවන්ට ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආදරණීය පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. එතුමාගේ පරලෝකයේ ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා ඒ පියාණන්ට පින් අනුමෝදන් කරමු. එවැගේම තමන්නම් මිය පරලෝ ගියපු සංසාරගත සියලු මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවැගේම මාතර මහින්ද ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ පරලෝ සැපත් ආදරණීය පියාණන්ටත් මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා අපේ දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරනවා. එවැගේම දායකත්වයේ දරන සියලු දෙනාටත් මේ පින් කම සඳහා ආශිර්වාදයේ කරපු හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද බලය නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා ඒ පින් උතුම් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා වේයන්ගොඩ මාබෝදලේ අංක 192 B නිවසේ පදිංචි DA සීතා ජයවර්ධන මෑණියන් ගේ 65 වන ජන්මදින නිමිත්තෙන් ආදරණීය පුතුණුවන් වන කොරියාවේ සේවය කරන අසික ඉන්දික කුරුප්පු චූටි පුතුණුවන් විසින්. ඉතින් අපි ආදරණීය මෑණියන්ට ආශිර්වාදයේ කරනවා 2022 දෙවෙනි මාස 20 වෙනි දිනට 65 වන ජන්මදිනයේ සමරන ඒ ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ලැබිච්ච දුර්ලභ මනුෂ ජීවිතේ බොහෝ කුසල් දහම් වඩන්නට ධර්මාබෝධය කරගන්නට ශක්තිය ධෛර්යය ඇයට ලැබේවා කියලා අපි ආදරණීය මෞතුමියට ආශිර්වාදයේ කරනවා. ඒ වගේම මාබෝදල ශ්‍රී ශාක්‍ය සිංහාරාමාධිපති කොට්ටිඹුල්වල සෝමානන්ද ස්වාමින් වහන්සේ සහ පොල්ලමුරේ සෝරත ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු මහා සංඝරත්නියට ආශිර්වාදයේ කරනවා. ඒ වගේම අද දින දේශකයන් වහන්සේ වන මාතර මහින්ද ස්වාමින් වහන්සේටද දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාසනික කටයුතු පවත්වාගෙන යෑමට ආශිර්වාදයේ කරනවා. ඒ හැම දිනාටම මේ පිං බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ ස්වාමින් වහන්සේලා සිදු කරගෙන යන ලබන සියලු සාසනික කටයුතු සර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම සුරවීර කුරුප පියාණන්ටත් මිත්තනිය මෙගලින්නෝනා උපාසිකා මාතාවට නලිනි කාංචනා බිරිඳට එවැගේම සහෝදර සහෝදරියන් වන අසේල උදේ කුමාර අයේෂා නිල්මිනි ශානිකා වාසනා උදාර චතුරංග ශානිකා මදුරංගී ශානිකා සුරවීර කියන මෙනිමේ පින්වත් හැම දෙනාටම ආශිර්වාදයේ කරනවා. එවැගේම දුලන්සා හිරුසරි සුහස්නා දිනුසරි තිහස්නා සෙනාරි කියන මේ දිනි වරුන්ටත් එවැගේම මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දිසරි සකිත්‍යා දියනියට අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ දරුවාගේ උසස් අධ්‍යාපනයන් හදාරා සරසවි වරම් ලබාගෙන තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්නට ඒ විභාගයෙන් විශිෂ්ට සාමර්ථ ළඟා කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාදයේ කරනවා. මිය පරලෝකිය ඔබ හැම දිනාටමත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් රැස් කරගත් සීල කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් අපි ඔවුන්ට ආශිර්වාදයේ කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. හැම දිනාටම සීල යහපත උදා වේවා. අවසානයේ විශේෂයෙන්ම රැස් කරගත් සීල කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිංගත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.